පාර ඒක නිසා අපි කට්ටියත් එකතු කරගෙන මේ ටොංගරීරෝ යන කල්පනා කරා. ඉතින් අපි දැන් ඒත් ඇවිල්ලා ඉන්නේ. අපි ඉස්සෙල්ලා ෂට් ලැබ් බුක් කරා. මොකද මේක ලූප් ට්‍රැක් එකක් වගේ තියෙන්නේ මේ ටොංගරීරෝ ක්‍රොසින් එක. ඉතින් ඒක නිසා අපි ඉස්සලාම් කරේ වන් වේ ෂට් ලැබ් බුක් කරා කෙටටාහි කාපාක් එකේ ඉඳන් මංගටපෝ කාපාක් එකට. අපි ඉතින් දැන් මෙතනට ඇවිල්ලා අපේ වාහනේ පාක් කරා අපි කෙටටාහි කාපාක් එකේ. එතනින් අපි මෙතනට ෂට්ල් එක ඇවිල්ලා අපි දැන් ටොංගරීරෝ හයික පටන් ගන්න යන්නේ. කිලෝමීටර් 19.4ක් තියෙන අපි යන ගමන් ටිකක් කතා කරමු ඉස්සතම මොනවද හම්බෙන්නේ ඉස්ස ඇතුළට කියලා. අද අපි කිතු කරන්න මන්නේ ටොංගාරි අල්පයන් ක්‍රොසින් එක කිලෝමීටර් 19.4ක් තියෙන මේ ස්ටාර්ටින් පොයින්ට් එක මැගරටෝ කාපාක් එකේ ඉඳන්. සෝ කෙන්ස අපි දැන් කාලගුණ ටිකක් ඇත්තට හොඳ කාලගුණයක් නෙවෙයි තියෙන්නේ. ලොකු වීස් කරක් ගන්න බැරි වෙයි. හැබැයි අපි ට්‍රයි කරනවා මොකක් හරි හොඳ දෙයක් කරන්න. බලමු කොහමද ඉතින් මොකද ටග් ගාලා මේ මේ කාර්බන් වෙනස් වෙනවා. අපි එනම් යමු ඉස්සරහට නේ. දුරාව ටොංගර නැෂනල් පාර්ක් එක ඇතුලේ තමයි මේ වෝක් එක තියෙන්නේ. අපිට මේ මේ නැෂනල් පාර්ක් එක ඇත්තටම කිව්වොත් මේක මේ ගිනි කඳුලේ සමන්විත ප්‍රදේශය. මේක අන්තිමට මම හිතන්නේ මවුන්ට් නරුහොයි කියලා තියෙන 2012 අන්තිම වශයෙන්. හැබැයි ඊට පස්සේ මුකුත් මේ දෙයක් පෙන්වුම් කරන්නේ නැහැ. හැබැයි අපිට දැනගන්න පුළුවන් මේ අර ගලන් ආපු කඳු ලාවා වගේ දේවල් තනින් තනින් දැනක දැක ගන්න පුළුවන්. ඒ කඩන් ආපු දේවල් ටික නිම්නයක් ආකාරයෙන් ගිහිල්ලා තියෙනවා පේනවා. අපිට මේ වෙලාවේ ඇත්තටම මේ අර කඳුල ටොප් ගන්න අමාරුයි. මොකද මේ මීදුමත් එක වැහිලා තියෙන්නේ. මොකද අනපේක්ෂිත කාලගුණයක් ඕන වෙලාවක තියෙනවා මේ අල්පයින් ක්‍රොසින් එකේ. ඉතින් ඒකට ඕගොල්ලෝ රෙඩි වෙලා එන්න ඕනේ මේ අවශ්‍ය කරන ආම්පන්න ඇඳුම් අරගෙන. ඔව පොඩ්ඩක් ආවා. ඉතින් අපිට මේ ක්ලියර් වුණා මේ කන්ද ඇත්තටම වෝල්කනෝ එක. ඉතින් ඒකෙනින්ද පේන්න ඕන කියලා හිතුණා මේ මේක තමයි මේක අර ප්‍රසිද්ධ වෝල්කනෝ එක. මේ මේක ගොඩක් අය හිමින් වැහෙම වැහෙන වින්ට් එකේදී දැන් සමයකදී මේව තමයි තත්ත්වේ. හරිය චාන්ස් එකක් හම්බුණා අද තිබ්බ වෙදිකත් එක්ක උදේ පාන්දර අපි හිතුව කොට වැස්ස එද්දී. ඉතින් හිතුවේ නැහැ මෙහෙම එකක් ගන්න හම්බෙයි කියලා. ඒ වුණාට කොහොම හරි ඉතින් හොඳ වීව ගන්න පුළුවන් වුණා.
කවුලනේ පේනවා ඇති මේ ලොකු මීදුමක් අපි ආවරණය කරලා කවර් කරගෙන යනවා. ඒකට හේතුව තමයි මේ ඔයගොල්ලොත් මේ වගේ දේවල් හුරු වෙලා ඉන්න ඕනේ. මොකද මේක එක පාටම අවුව තිබ්බර එක පාටම මීදුමක් ගාලා එක කාර් මේ ළඟින් එකේ නැ පේන්නේ නැත්තේ අතරේ යනවා. ඉතින් ඒකට හොඳම උදාහරණ තමයි මේක. අපි දැන් මෙතන දෙද්දී හොඳටම අවුව තිබ්බා. ඒ වුණාට දැන් එක පාටම අපිට වැලීකෙන් එහා පැත්තට යන්න බැරි තරමට කාර් පේන්නේ නැතර මට මීදුම ගයලා තියෙනවා. ඉතින් ඒක නිසා බොහොම පරිස්සම් වෙන්න ඕනේ මේ වෙලාවේ. ඒක නිසා බොහොම පරිස්සම් වෙන්න මේ වෙලාවේ. අපි ගිහලා බලමු ඉතින් තම මොනවත් අපිට බලන්න පුළුවන් කියලා. ආගයක් විතර ආවා. ඒකවල අපිට ඔයගොල්ලන් පේනවා මේ මගේ පිටිපස්සෙන් මවුන්ට් නරුහෝන. මේන් වෝල්කනෝ එක මේක මේ ප්‍රධාන ගිනිකන්ද. ඔයගොල්ලන් පේනවා තිය කී කර්වස් එන ඔක්කොම ටික ටික මේ ලාවා හබ්ගේ ගලපු විදිය. ඔයගොල්ලන් මේ පැත්තේ තියෙක බලන්න පුළුවන් ඒක ලාවා කොහමද ඇවිල්ලා තින්නේ කියලා. පේන විදිහට ලෝදිය මේ අර අයිනේ කොනෙන් ආපු විදිහට තමයි පේන්නේ මේ ඔක්කොම පස් ටික පිච්චිගෙන. අපි දැන් උඩට යන්න ලෑස්තියි ගිහිල්ලා බලන්න තව මොනවද මේ වැත්තේ බලන්න පුළුවන් තියෙන්නේ කියලා බලන්න. අපි උඩ ගිහිල්ලා හම්බෙමු එනවා. ගමනේ හයස්ම පීක් එකට ඇවිල්ලා ආවා. දැන් අපිට පහු කරන් තියෙන බ්ලූ ලේක් එක. අපි දැන් ඒක පහු කරන් අපි එතනදී බලමු අපිට ගොඩක් හොඳ view එකක් ගන්න පුළුවන් වගේ. මොකද කාලගුණේ හොඳයි. තව කියන්න ඕනේ ඔයගොල්ලෝ දන්නවා එවර්ස් කන්දෙත් ඔයගොල්ලෝ ටිකක් අපි බේස් කැම්ප් එකට ටිකක් උඩට යද්දී අර ගලක් අරන් ගිහලා ඒගොල්ලෝ නැග හයිස් පොයින්ට් එකට තියෙනවා. මෙතන තේ වගේ කට්ටිය හයික් කරලා ඇවිල්ලා ගලක් පහලින් අරන් ඇවිල්ලා උඩට තියෙනවා. ඒ ගල ගොඩ ලොකු ගල ගොඩක් ඔයගොල්ලෝ දැන්ටත් බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා. අපි දැන් අපිත් ගල දැම්මා පහලින් ඇවිල්ලා. අපි ඊට පස්සේ දැන් යනවා බ්ලූ ලේක් එක බලන්න. ඊට පස්සේ අපි තව අපි 3 කිලෝමීටර් ගමනේ භාගය දුර තියෙනවා අතරම. අපි ඊතල බලමු අපි හම්බ වෙන තැනදී අපි ආයෙ කතා කරමු. යාට ගලක් ගෙන. රෂන් ගලක් ගෙනගෙන තීන ගලක්වත් දාන්නේ නැහැ.
එච්ච ඒ ලංකාවට ගන්න බ කරුණ කර ගලතිය. අපි කිලෝමීටර් 9ක් දුර ගියාගෙන ආවා බ්ලූ ලේක් එකට. බ්ලූ ලේක් පස්සේනේ. හැබැයි ඕගොල්ලෝ මගේ පිටිපස්ස බැලුවොත් පේනවා මෝඩර් ගිනිකන්ද. ඕගොල්ලෝ මතක නම් ලෝඩ් ඔෆ් රින්ග්ස් එකේ මේ ලොකේෂන් එක ඕගොල්ලන්ට මතක ඇති. මෙතන තමයි මේ ලෝඩ් ඔෆ් රින්ග්ස් එක ලොකේෂන් එක. අපි එහෙමම ගත්තොත් එහා පැත්තේ බ්ලූ ලේක් එක බලන්න පුළුවන්. අපි දුරින් මේක පෙන්වුවා ඕගොල්ලන්ට. හැබැයි අපි ටිකක් දුර අවිදන් ඇවිල්ලා දැන් ළඟට ඇවිල්ලා තියෙනවා. අපිට මේක ළඟටම යන්න බෑ. හැබැයි හොඳ view එකක් ගන්න පුළුවන්. ටිකක් දුරට ගිහිල්ලා හොඳ photo shoot එකක් කරන්න පුළුවන් තැනක් මේක. අරවසක් ඈතින් පේනවා මේක සාමාන්‍යයෙන් මේ වින්ටේකට හිම වැටෙන ප්ලේස් එකක් මේක. අපිට ඈතින් පේනවා තාම කන්දක හිම තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ඈතින්. අපි ටොංගරිර සංක්‍රසින් එක ඉවර කරා. ඒ කියන්නේ අපි හයික් ඉවර කරා. අපි ටිකක් වැඩි ටයිම් එකක් ගත්තා. මොකද අපි වීඩියෝ කරා, කතා කරා, කැම කෑවා එක්කම කළා. අපි උදේ 6 මාර්ට් ට්‍රැකින්ග් එක පටන් ගත්තේ. මේක තමයි එන්ඩ් පොයින්ට් එක, කෙටගහී රෝඩ් එක. මේක තමයි ඔයගොල්ලෝ ඉන්නේ කිලෝමීටර් 19.4ක් තියෙනවා. සමහර දේ ඔයගොල්ලෝ බාත්รูම් සමග යුක්ත වෙලා වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා ටිකක් ලේසි නෑ, ටිකක් අමාරුයි. හැබැයි ඉතින් කියලා ආරාධනා කරනවා. අපේ ඊළඟ වීඩියෝ නම් මේක සෝදාසන්න.